ආයුබෝවන් අද වීඩියෝවෙන් මම යාළුවන්න කියන්න යන්නේ අපේ හෙළ අංගන සහ සංඛ්‍යා වර්ධක ගැනයි වර්ධමානයේ යම් වවුලෝ භාවිතා කරන්නේ හින්දු අරාබි අංග ක්‍රමයයි රෝමානු අංග ක්‍රමයේද ලිපි ලේඛන අංග කිරීමේ කටයුතුවලදී සුළු වශයෙන් භාවිතා කරනවා මෙවැනි වෙනත් ජාතීන්ගේ අංග ක්‍රම අද අපි භාවිතා කරත් යාළුවනේ අපේම හෙළෙන් විසින් නිර්මාණය කරගත් අපටම ආවේනික වූ හෙළ අංගන ක්‍රමයක් අතීතයේදී අප සතු වුණා නමුත් ක්‍රිස්තු වර්ෂ 1505න් පසුව විදේශීය ආක්‍රමණ හමුවේ විශාල දියුණුවක් ලබා තිබූ අපේ හෙළ අංගන ක්‍රමය භාවිතයට යෑම ආරම්භ වුණා අපේ අංගනවල වූ විශේෂ තත්ත්වය තමයි අගේ වැඩි කිරීමට යොදා ගන්නා ශූන්‍ය හේව බිඳුව භාවිතා නොකිරීම එම නිසා 10 40 50 100 10 ආදී සංඛ්‍යා සදා භාවිතා කරනුයේ වෙනමම සංකේතයි එම සංකේත මගින් සංඛ්‍යා නිරූපණය වෙනවා සා ලක්ෂය කෝටිය වැනි ඉහළ අගයන් වලටත් නම් රූප සංඛ්‍යා තිබූ බවට සදහන් වෙනවා අද අපට අපගේ හෙළ සංඛ්‍යා භාවිතා කර බවට සාධක හමු වන අවස්ථා නම් යාළුවනි 1815 උඩරට කිවිසුම් පරිශීලනය කළොත් එහි එක්පසක ඉංග්‍රීසි ඡේදන අනිත්පසින් සිංහල ඡේදය දක්නට ලැබෙනවා එම සිංහල ඡේද අංගණය කර ඇත්තේ අපේම හෙළ අංගණ වලින් බව දැකගත හැකි තවද උඩරට මහා කැලැල්ල යන පොතේද පෑනි පුස්කොළක පරිශීලනයේදීද එළ සංඛ්‍යා හමු වෙනවා නුවණ කෞතුකා කාලයට ගියොත්ද රාජසිංහ රජතුමාගේ සාක්කොන් ලොස්සෙන් දැකගත හැකි වන්නේ හෙළ අංගණ වලින් එහි අංග දක්වා ඇති ආකාරයයි ඉතින් යාළුවනේ අපගේ හෙළ අංග සංඛ්‍යාත්මක වර්ධනය වූ හැටි බැලුවොත් අසංගේ දක්වා වූ ගණනය කිරීමක් එකල තිබී දිනවා ඒ පිළිබඳ පූජා වලියේදී සදහන් කර තිබෙනවා මේට අමතරව යාළුවනේ මෙම සිංහල අංග වලින් ලිත්තංග ලෙසද වළිනාමයක් එකල වී තිබෙනවා මේදී අපගේ හෙළංගවල නොතිමුණු ශූන්‍යයේ හේවත් බිඳුව ලිත්තංගන වලට එකතු වී තිබෙනවා එම බිඳුව අගේ දක්වා ඇත්තේ හල් කිරීමේ ලකුණ දැමීමෙන් කිසියම් සංඛ්‍යාවකට පසු හල් කිරීමේ ලකුණ යෙදුවොත් ඒ 10ම වැඩි වෙනවා උදාහරණයක් ලෙස ලිත්ති ලක්ෂණ වල පහට යොදා ගන්නා ද අක්ෂරය පසු හල් කිරීමේ ලකුණ ඇත්නම් මේ 50 යන සංඛ්‍යාව බවට පත් වෙනවා සිංහල අක්ෂර වලින් සංඛ්‍යා නිරූපණය කරන මෙම ලිත්තංගන අතීතයේ අනුවාද දෙකකින් නිරූපණය කර තිබෙනවා ඒ සිදුවන්නේ ලිත්තංග වල අංක 2 3 සහ 9 දක්වන ආකාරය මතයි එක් අනුවාදයක එම සංඛ්‍යා මුද්දජ න දක්වන අතර අනෙක් අනුවාදයේ දක්වන්නේ දන්තජ න අකුරයි උස්කොළවර හදාහන් ලැබීමේදී යන්ත්‍ර ලැබීමේදී වැනි කටයුතු සඳහා අපේ පෙරන්නෝ බොහෝමයම භාවිතා කර ඇත්තේ මේ ලිත්තංගන ක්‍රමයයි එතකොට යාළුවනේ දිනවාස වීම සඳහා ප්‍රධාන වශයෙන් අපේ පෙරන්න භාවිතා කරන ක්‍රමයක් තමයි කටපයාදී ක්‍රමය. කටපය අංක සිංහල ව්‍යංජන අක්ෂර යොදා ගනිමින් බිඳුව 1 සිට බිඳුව 6 සිට 9 දක්වා අංකණය කර තිබෙනවා. මෙම අංකණය කිරීම කටපයාදී ලෙස හඳුන්වා තිබෙන්නේ එහි අංක 1 දැක්වීම සඳහා භාවිතා කරන ක ට ප ය යන අක්ෂර එකතු වෙයි. කටපේ සංඛ්‍යා ලිවීමේදී දකුණේ සිට වමට හේවත් අග සිට මුලට ලියන ලබනවා. තවත් පුරාණයේ තිබූ අංගන ක්‍රමයක් තමයි යාළුවනේ භූතාංග හේව භූත සංඛ්‍යා. මෙහිදී සිදුවන්නේ අංක දැක්වීම සඳහා සිංහල සාහිත්‍යයේ යෙදෙන වචන භාවිතයට ගැනීමයි. පංචමහා භූතවල ඇතුළත් පෘථිවි වස්තුන් ප්‍රකාශ වන නිසා මේවාට භූත සංඛ්‍යා යයි සලකා තිබෙනවා. පැරණි ගණිතඥයන් තාලකා විඥානයන් විසින් මෙම වචන ආශ්‍රිතයෙන්ම සංඛ්‍යා ක්‍රමය භාවිතා කර ඇති බවයි කියවෙන්නේ. ඉතින් යාළුවනි අපේ හෙළ අංගන හැල ලිත්තංග ක්‍රමය කටපයාදී ක්‍රමය භූතංග ක්‍රමය යන ක්‍රම අංගනය කිරීමට යොදා ගත්තත් මේවා සැලකෙන්නේ කේත ශාස්ත්‍රයක් ඇටියටයි. මෙම කේත ශාස්ත්‍රයේදී සිංහල අංගන සිංහල අක්ෂර වලටද සිංහල අක්ෂර සිංහල ඉලක්කම් වලටද ආදේශ කර මෙම කේත නිර්මාණයේ විදි වෙනවා. මෙම සිංහල අක්ෂර භාෂාව සහ සංඛ්‍යා සුසංයෝගයෙන් සෑදුන මේ විශේෂ සිංහල ශාස්ත්‍රය වර්ගපූර්ණිකාවේ සඳහන් වැත්තේ කනරන සිලම්බ නමිනි.
ඉතින් යාළුවනි අපේ ඒ රංගන ක්‍රම වලට අමතරව බාහ්මී අංග සංස්කෘතික අංගද පුරාණයේදී භාවිතා වී තිබෙනවා නූතන අලාභි අංග මෙම් බාහ්මී අංග වලින් පරිණාමයේ වී ඇති බව මතය වී ඇත්තේ අද වන විට යාළුවනි අපගේ හෙර සංඛ්‍යා අන්තර්ජාලයේදී පහසුවෙන් භාවිතා කිරීමට අපට අවස්ථාවක් ලැබී තිබෙනවා පරිගණකයේ භාෂා භාවිතයේදී ලොව සෑම භාෂාවකටම අවස්ථාවක් හිමිවන පුදුමයක් වන යුනිකෝඩ් හේවත් විශ්වකේත ගමේ අපගේ හෙළ ඉලක්කම් 1 සිට 9 10 සිට 90 100 සිට 1000 වශයෙන්ද ලිත් ඉලක්කම් 0 සිට 9 දක්වා දෙක් කිරීමට පියවර ගෙන තිබෙනවා ඒ අනුව හෙළ ඉලක්කම් සිංහල විශ්වකේතයට අන්තර්ගත කර තිබෙන අතර පරිගණකයේ අන්තර්ජාලයේදී එය භාවිතා කිරීමට අවස්ථාව හිමිවනවා ඒ සඳහා මූලික වූයේ හෙළ ඉලක්කම් සඳහා බොහෝ උනන්දුවක් දැක් වූ මිචෙල් එමර්සන් මහතා 2007 වසරේ දෙවැනි මාස 8 වන දින යුනිකෝඩ් කන්සෝටියම වෙත ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයේ හාස විජේවර්ධන මහතා විසින් විශ්වකේතයේ හෙළ ඉලක්කම් ඇතුළත් කර තිබෙනවා ඉතින් යාළුවනි විදේශීය ආක්‍රමණ හමුවේ අභාවයට ගිය අපගේ හෙළාංගන ක්‍රම සොයා බලා ඒවා වාර්තාගෙන මතු බලපුර වෙනුවෙන් ලැග ගැනීමට විශාල මෙහෙවරක් කළ 1891 දී A Comprehensive Grammar of the Sinhalese Language යන කෘතිය රචනා කළ ඒබ්‍රහම් මෙන්ඩිස් ගුණසේකර මහතාටද 1934 දී ප්‍රකාශයට පත් කළ Catalogue of Palm Leaf Manuscript in the Colombo Museum යාචනා කර විල්මට් ටාදර්ස් සිල්වා මහතාටද ඇතුළු ඒ පිරිවර උනන්දු වී ඒ වෙනුවෙන් කටයුතු කර සියලු දෙනාටම අප කෘතඥ වෙමු. ඉතින් යාළුවනේ තවත් මෙවැනි වීඩියෝකින් ඔබ හමුවන දෙක් ස්වස්ති සිද්දමු.